Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. Namo Buddhaya Pinnaswaminahansa. Namo Buddhaya Shraddhavanta Pinnatni. Sonduru Niwan Maga Sadham Sakachava Samagin Pinnaswaminahansa Samagin. අද දවසේත් අපි මේ බෝධිපාශික ධර්ම 37ට අයිති සතර සම්‍යප්පදාන වීරිය දියුණු කරගන්නට වීරියට පෙමිනෙනට උපකාර වෙන බුදු දේශනාවක් සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. පින්න ස්වාමීන් වහන්සේ අපි පසුගිය වැඩසටහන් දවසේ සත්වයාගේ තියෙන ආයුෂ අඩු බව අපි ශ්‍රවණය කළා, කතා කළා පඨම මරණ සති සූත්‍රය සරෙන්. ඒ දේශුම් අපි අහද්දී අපට උපකාර වෙනවා වීරිය උපදවා ගන්නට. නොකඩවා වීරියට පැමිණිලා මේ ජීවිතේ කුසල් වඩන්නට, අකුසල් බැහැර කරන්නට උපකාර වෙනවා. ඉතින් ඒ වගේම අපිට නිරන්තරයෙන් සම්බුදු වදන අහන්න ලැබෙනවා. කත්තබ්බං කුසලං චරිතබ්බම් බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණන් කියලා. ඒ කියන්නේ කුසල් කලන් කරන්න, බඹසර හැසිරෙන්න මේ නොමරී සිටීමක් නැහැ. ඉපදුණු කෙනාට නොමරී සිටීමක් නැහැ කියන සම්බුදු වන්දන අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ ඒ නිතර නිතර අපට අහන්න ලැබෙන යුතුම් සම්බුදු වදන ඇතුළත් සම්බුදු දේශනාවත් ඇසුරු කරගෙන ස්වාමීන් වහන්සේ සමගින් බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මේ මරණ සතිය සිහිපත් කරගෙන අපේ මේ වීරියට උපදවාගෙන මේ බෝධිපාක්ෂ ධර්ම සම්පූර්ණ කර ගැනීම ගැන කතා කරන්න අවසරයි පින ස්වාමීන් වහන්සේ. එහෙමයි පින ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මතක් කරපු කාරණාව බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරමින් දක්වන දේශනාව තමයි අරක සූත්‍රය. අරක සූත්‍රය අපිට මේ වීරිය ඇති කරගන්න මේ අපේ මේ ජීවිතයේ තියෙන ස්වල්ප බව, කෙටි බව, ලඟු බව පිළිබඳව මේ ඉතාම මේ හොඳට බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාවේදී අපිට දැනෙන්න ඉස්මතු කරනවා මහා කරුණාවේ. ඉතින් මේ අරක සූත්‍රයේ අපි බැලුවාම පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ පෙර ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව ජීවිතයකදී බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරපු ආකාරය තමයි මෙතනදී මේ ශ්‍රාවකයන්ට ස්වාමීන් වහන්සේලාට මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දේශනාව පින්න ස්වාමීන් වහන්සේ තියෙන්නේ මේ අංගුත්තර නිකායේ සත්තක නිපාතේ 4 වෙනි පොත් වහන්සේ කරුණු 7 බැගින් දේශනා කරන මේ කරුණු තියෙන සත්තක නිපාතේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා පින්න ස්වාමීන් වහන්සේ අතීතේ භූත පුබ්බම් භික්කවේ අරකෝ නාම සත්තා හෝසේ. අතීතයේ හිටිය කියන අරක කියලා සාස්ත්‍රඥ වහන්සේ නමක් ආගමික මත දරපු කාමයන් කෙරෙහි වීතරාගී වෙච්ච. ඒ කියන්නේ ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරෙහි මේ රාගේ දුරු කර සමතේ වැඩිම තුල මේවා කෙරෙහි ඇල්ම රාගේ දුරු කරගත් වීතරාගී වූ. ඒ වගේම උන්වහන්සේට අරකස්ස කෝපන භික්කවේ සත්තුණු අනේකානි ශාවක සතානි හයිසු. උන්වහන්සේට මේ අනේක වූ ශ්‍රාවකයන් සිය ගණන් හිටියා කියන උන්වහන්සේගේ ධර්මයේ ඇත්තයි කියලා පිළිගෙන ඒ ධර්මයේ දියුණු කරගන්න කැපවෙච්ච. එහෙමයි. ඉතින් සුනිත්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා මේ ශාස්ත්‍රඥ වහන්සේලා මේ විදිහටම බුදුරජාණන් වහන්සේ අතීතයේ අරක, ඊට පස්සේ අරණේමි, ජෝතිපාල, කුද්දාල, සුනිත්‍ය සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේලා ධර්මයේ දේශනා කළ තියෙන ශ්‍රාවකයන් බ්‍රහ්ම ලෝකයේ ඉපදීම පිණිස. එහෙමයි. ඉතින් ඒ බ්‍රහ්ම ලෝකයේ උපදීම පිණිස උන්වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී ඒ කෙරෙහි යමෙක් හිත පහදවා ගන්න නැත්තම් එයයි දුගති යනවා කියනවා ඒ අප්‍රසාදය නිසා. හිත පහදවා ගන්නවා නම් ඒකේ සුගති යනවා කියන. බලන්න එතකොට අපගේ බෝසතාණන් වහන්සේ ඒ විදිහට අතීත ජීවිතවල ඒ බ්‍රහ්ම ලෝකේ යන්න පවා ඒ මාර්ගයේ මේ මිනිස්යන් කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් පෙනලා දෙද්දී ඒ කෙරෙහි හිත දූෂිත කරගත්තොත් ඒ කට්ටියට අත් වෙන පාපයේ ඉරණම. ඉතින් සම්බුද්ධත්වයට පත් වෙලා නිවන පිණිස සියලු ලෝකයන්ගෙන් නිදහස් වීම පිණිස ධර්මයේ දේශනා කරද්දී ඒ කෙරෙහි යමෙක් හිත අපහදව ගන්නවා නම්
යට කොච්චර මේ පාපයක් රැස් වේවිද නේද පින්නස්සන. අරට වඩා බලවත්. බලවත් පාපයක් රැස් වෙනවා. ඉතින් මේ අරක ශාස්ත්‍රුන් වහන්සේ මේ විදිහට බ්‍රහ්ම ලෝකයේ උපදීම පිණිස ශ්‍රාවකයන් සී ගණනකට අනුශාසනා කරමින් හිටපු කාමයන් කෙරෙහි විරාගීව හිටපු මේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට කොහොමද මේ බලන්න සාන්නහස අනුශාසනා කළේ? අරකෝ සත්තා ශාවකානං ඒවන් ධම්මං දේශේති. මෙහෙම ධර්මය දේශනා කළා කියනවා. අප්පකම් බ්‍රහ්මනා ජීවිතං මනුස්සාන පරිත්තං ලහුකම්. මේ මනුස්සයන්ගේ මේ ජීවිතේ අල්පයි, මේ චුට්ටයි තියෙන්නේ, ඉතාම ස්වල්පයක් මේ මනුස්සයන්ගේ ජීවිතේ තියෙන්නේ. බහු දුක්ඛම් බහු පායාසං. ඒ වුණාට මිනිසුන්ට ගොඩාක් දුක් විඳින්න වෙනවා. බොහෝ කරදර පීඩා වලට, සසුම් හැලීම් වලට ලක් වෙන්න වෙනවා. මේ මිනිසෙකගේ ජීවිතයක් ගත්තහම මන්තාය බොද්දබ්බං. අන්නේ කාරණාව මේ නුවණින් තමයි තේරුම් ගන්න ඕන. නුවණින් විමසන කෙනෙකුටයි ඒක තේරෙන්නේ. නැත්තම් මේ ජීවිතේ සැපයි සැපයි කියලා බදාගන්න කන්න මේ ලෝකයේම තියෙනනේ. මේ ජීවිතේ මේ තියෙන බොහෝ දුක් සහිත බව, බොහෝ උපායාස සහිත බව සිහි කරන්න මේ නැහැ. සිහි කරන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. දකින්නේ ජීවිතේ ආස්වාදෙමයි, කාමයන්ගෙන් ලැබෙන සැපේම දකින්නේ. ඉතින් මේක නුවණින් තේරුම් ගන්න ඕන, නුවණින් අවබෝධ කර ගන්න ඕන කියලා අරක ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා. කත්තබ්බං කුසල. ඒ නිසා මේ ජීවිතේ ස්වල්පයක් තියෙන නිසා, කෙටි කාලයක් තියෙන නිසා කුසල ධර්මයන් කරන්න කියනවා. චරිතබ්බං බ්‍රහ්මචර්යං. මේ බ්‍රහ්මචාරී ජීවිතේ මේ ලාමක ධර්මයක් වූ මෛත්‍රණයෙන් ඈත් වෙලා ඒ බ්‍රහ්මචාරී ජීවිතේ ගත කරන්න කියන. නත්ති ජාත සමරණ. උපන්න සත්වයාට ඉපදිච්ච කෙනාත් කෙනාට අමරණීය භාවයක්, නොමරී සිටීමක් නැහැ. ඒක මේ ලෝකේ බුද්ධාදී උතුමන්ටත් මුහුණ දෙන්න වෙච්ච ධර්මය නේ. සාන්නහස පසේ බුදවරුන්ට, රහතන් වහන්සේලාට, මේ විදිහේ මහානුභාව සම්පන්න උත්තමයන්ටත් මේ ඉපදුනාට පස්සේ මරණයෙන් බේරෙන්න බැරි වුණා. බොහෝසත් දුප්පත් ભેදයක් නැහැ, උගත් නූගත් ભેදයක් නැහැ, ඊළඟට බලවත් දුබල කියලා ભેදයක් නැහැ, තරුණ මහලු වැඩිහිටි කියලා කුඩා කියලා ભેදයක් නැහැ මේ මරණයට. කුල ભેදයක් නැහැ, ජාති ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ. මේ හැම දිනාටම නැත්ති ජාත සමරණ. උපන් සත්වයාට නොමරී සිටීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ අරක ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට හරි ලස්සන උපමාවලින් මේක හේතු ගෙන්නවා. ඒ කියන්නේ ලස්සනස මේ ආවිෂ කෙටි කියන එක. ඉතාම ස්වල්පයි, චුට්ටයි තියෙන්නේ කියන එක. මේක තමයි වැදගත්. හරි ලස්සන උපමාවලින් මේක හේතු ගන්නවා. හරියට සේතාපි බ්‍රහ්මණ තිනග්ගේ උස්සාව බින්දු සූර්යෙ උග්ගච්ඡන්ති. හරියට මේ තනාග තියෙන පිනිබිඳ, අපිට දකින්න ලැබෙන උදෑසන තනාග්ගිස්සේ තියෙන පිනිබිඳ. මෙන්න මේක සූර්ය උග්ගච්ඡන්ති කිප්ප මේව පටි විගච්ඡති. සූර්ය උදාවත් එක්ක ශනකින් සැනකින් ඒක නැති වෙලා යනවා, සේ වෙලා යනවා, බොහෝ කල් තියෙන්නේ නෑ වගේ කියනවා. ඒව මේවකෝ බ්‍රාහ්මණා උදක බුබ්බුලූපමන් ජීවිතම් මනුස්ස උස්සාව බින්දූපම. අන්න ඒ වගේ කියනවා මේ බ්‍රාහ්මණයනි, මේ මනුස්සයන්ගේ ජීවිතය අර තනාගිස්සේ තියෙන පිනිබිඳක් වගේ. මේ මනුස්සයන්ගේ ජීවිත ඉතාම චුට්ටි කාලයයි තියෙන්නේ, පොඩි කාලයයි තියෙන්නේ, ස්වල්ප කාලයයි තියෙන්නේ. ඒ කාලය තුළ බොහෝ දුක් විඳින්න වෙනවා, බොහෝ සුසුම් හෙලීම් කරදර පීඩාවන් වලට බඳුන් වෙනවා. ඒ නිසා මේක නුවණින් තේරුම් ගන්න, කත්තබ්බං කුසලම් බොහෝ කුසල් කරගන්න, චරිතබ්බං බ්‍රහ්මචරියා බ්‍රහ්මචරියාවේ පොහේට උපෝසත සිල් ආදී උතුම් උපෝසත සිල් සුරකින්. ඊළඟට නැති ජාත සමරණ. උපන් සත්‍යයට නොමරී සිටීම නැහැ කියන. එතකොට වෙනස් වෙනස ඒ තනාග තින පිනිබිඳ ඉර පායද්දි වහා නොපෙනී යනවා. යනවා වගේ මේ ජීවිතයත් වහා නොපෙනී යනවා මෙලොවින් අපිට. දැන් අපිට අපේ ජීවිත කාලේ අපි අතර ජීවත් වෙච්ච කී දෙනෙක් දැන් නොපෙනලා ගිහිල්ලා කතාවක්වත් නැති තරමට නොපෙනී යන ස්වභාවයක් තියෙනවානේ. අර පිනිබිඳ අතුරුදහන් වෙලා යනවා වගේ සූර්ය උදාවත් එක්ක. අපි අතර ජීවත් වෙච්ච සමහරට අපේ අම්මා තාත්තා ආච්චි සීයා අපේ යහළුව කී දෙනෙක් මේ ලෝකේ නොපෙනලා ගිහිල්ලාද, වාස් වෙලා ගිහිල්ලාද. ඊට පස්සේ එයාලාගේ නම් විතරක් කතා කරන්න වෙන ස්වභාවයකට සමහරවගේ නම්වත් කතා කරන්නේ නැහැ. එහෙම අතුරුදහන් වෙලා යනවා කියන ස්වල්ප කාලයක් තියෙන කියලා. මේ අරක ශාස්ත්‍රඥ වහන්සේ
කරන අනුශාසනාව. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර බෝධිසත්ව කාලේ ශ්‍රාවකයන්ට කළ අනුශාසනාවක්. එහෙමයි. ඉතින් තවත් උපමාවකින් පෙන්වස්සානන්සේ මේක පෙන්ලා දෙනවා වර්ග ශාස්ත්‍රඥ වහන්සේ සෙය්‍යතාපි බ්‍රහ්මනා තුල්ල පුසිතකේ දේවි වස්සන්ති. මේ මහත් මේ දල ලොකු වහි පොද මේ වැටෙද්දී අහසින් මේ වතුර බිම පෙරලා තියෙද්දී ඒ උඩට නැවත නැවත වහිද්දී දීබුබුලු හට ගන්නවා. අනේ දීබුබුලු හට ගන්නව ආයෙ වැහි බින්දුවක් වැටෙද්දී ඉක්මනට බිඳිලා යනවා නේ සන්නස. අන්න ඒ වගේ කියනවා. ඒක බොහෝ වෙලාවක් තියන්නේ ස්වල්ප වෙලාවක් කී හට ගන්න දීබුබුල වැස්ස වෙලාවට මේ හට ගන්න දීබුබුල තියෙන්නේ. වහා බිඳිලා යනවා. ඒව මේව කෝ බ්‍රහ්මනා උදක බුබුලෝපමං ජීවිතං මනුස්සාන. අන්න ඒ වගේ මේ මනුස්සයන්ගේ ජීවිතයත් අර වහින වෙලාවකට ලොකු වැහි බිඳු වැටෙන වෙලාවක අහසින් ඒ හටගන්න දීබුබුලු දී හටගන්න දීබුබුලු බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ වගේ මේ ජීවිතයත් බිඳිලා යනවා කියන්නේ. චිරස්ථායි නේ. තිගු කාල පවතින්නේ නේ. කෙටි කාලයක් ස්වල්ප කාලයක් තියෙන කියනවා. බොහෝ දුක් ඒ කාලය තුළ විඳින්න වෙනවා කියනවා. බොහෝ දුක්ඛම් කඩුළු වලට ලක් වෙන්න වෙනවා කියනවා. එහෙමයි. මේ නති ජාත සම. ඒ නිසා කත්තබං කුසල බොහෝ කුසල් කරගන්න. බ්‍රහ්මචර්යාව හැසිරෙන්න. එහෙමයි. උපන් සත්‍යයට නොමරී සිටීමක් නැහැ කියලා. එහෙමයි. ඊළඟට අරක ශාස්ත්‍රඥ වහන්සේ ශ්‍රාවකයන්ට තවත් උපමාවකින් මේ කරුණ ඊතු ගන්නවනවා. අඩු ආයුෂ තියෙන කියන එකට. තනාග පිනිවිදුවක් වගේ ආයුෂ කිවිල යනවා. ඊළඟට වහින වෙලාවක හටගත්තු දීබුබුල ගුලක් සැනකින් බිඳී යන්නේද ඒ විදිහටමත් ආවිෂක විලා යනවා. ඒ වගේ තව උපමා දේශනා කරනවා. මේක උපමා හතක් දේශනා කරන සත්තකනි පාතේනේ. එහෙමයි සනස්. ඉතින් ඊළඟට දේශනා කරන සේතාපි බ්‍රහ්මනා උදකී දණ්ඩ රාජි. මේ වතුරේ ඉරක් ඇන්දොත් දණු කෑල්ලකින් ඉරක් ඇන්දොත් කිප්පන් ඊව පටවි ගච්ඡති. ශරීරයෙන් ඒක මැකිලා යනවා. චිරස්ථායි වෙන්නේ බොහෝ කල් බොහෝ වෙලා ඒක පවතින්නේ නෑ. ඉඩක් නැති ගානට මැකිලා යනවා. අන්න ඒ වගේ බ්‍රහ්මණයනි කියලා තමන්ගේ පිරිස අමතන්නේ. මේ උදකේ දණ්ඩ රාජූපමන් ජීවිතම් මනුස්සානම් පරිත්තන් ලහුක. ඒ විදිහට පයි මේ අර දේ ඇඳ පිර සැනකින් මැකිලා යන්නේ යම්සේද මේ ජීවිතයත් මැකිලා යනවා සැනකි. ඉතාම ස්වල්ප කාලයක් මේක තියෙන්නේ. මරණයෙන් අවසන් වෙනවා. අවශ්‍ය වහා ගිවිල යනවා. වහා ගිවිල යනවා. දැන් අපි අර පටව මරණ සති සූත්‍රයේ බුදුරජාන් වහන්සේනේ මරණ සතියේ මේ ශ්‍රාවකයාට වැඩිම අනුදැන වදාළේ ප්‍රශංසා කොට වදාළේ අර ස්වාමීන් වහන්සේලා මේ කියන්නේ බත් කටක් ආහාරය ගන්නකම් ජීවත් වෙච්ච දන්නේ නැහැ කියලා හිතලා බුද්ධ අනුශාසනාව කරන්න මහන්සි ගන්න එක නිසානා. එහෙමයි සනා. ඊළඟට මේ හුස්ම ඉහළට ගත්තු හුස්ම පහළට හෙලන්න පුළුවන් වේද දන්නේ. පහළට හෙලපු හුස්ම ඉහළට ගන්න පුළුවන් වේද දන්නේ. ඒ අතර කාලේ මම මැරෙන්න පුළුවන් කියලා කියන්නේ ඒ තරම් ජීවිතය ස්වල්පයක් කියලා දැකලා ඒ කාලය තුළ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විනය හැසිරෙන්න මහන්සි ගැනීමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ. එහෙමයි. වීරියට පෙමිනීම. එහෙමයි. ඉතින් මේ විදිහට තව දුරටත් බුදුරජාණන් වහන්සේ මේ අරග සාස්ෘණ වහන්සේ ශ්‍රාවකයන්ට මේ ගැන කියලා දෙනවා. හරියට මේ බ්‍රහ්මණයනි මේ කන්දකින් පහළට ගලා හැලෙන දිය ධාරාවක්. දිය ඇල්ලා වේගයෙන් ඒක මේ දිය පහර ගලනවා. ඒකට වැටෙන හැම එකක්ම තල්ලු කරගෙන ගසාගෙන යනවා. අන්න මේ දිය පහර මේ පොඩි වෙලාවක්වත් ඒකට අහු වෙන දෙයක නැවත්මක් නැහැ. මොහොතක්වත් ක්ෂණයක්වත් ඒ දිය පහරේ නැවත්මක් නැහැ වගේ මේ ඒක හැම වෙලාවෙම ගමන් කිරීමක්මයි වේගෙන් තියෙන්නේ. අන්න ඒ වගේ බ්‍රහ්මණයනි මේ ජීවිතයත් ඒ කන්දකින් ගලා හැලෙන දිය ධාරාවක් වගේ මරණේ කරාම නැවැත්මක් නැතුව යනවා කියන්නේ. එහෙමයි. වේගෙන් ගලන දිය ධාරක් වගේ වේගෙන් අවශ්‍ය ඉගෙල යනවා. ඉතින් ඒ නිසා මේ කුසල් දහම් කරගන්න විනසන අවසරයි. දැන් මේ හැම උපමාවක් අවසානයේදීම අර කොට භගතුනාසේ වේබෝසත් කාලේ වදාළේ කොට සිහිපත් කරනවා. මොකද්ද සන්නසේ සිහිපත් කරන්නේ? අත්ජාත සමරණන් කියන්නේ. අත්ජාත සමරණ. කත්තබ්බං කුසලං. ඔව් බොහෝ කුසල් කරගන්න. එහෙමයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න. එහෙමයි. උපන් සත්‍යයට නොමැරී සිටීමක් නැහැ කියන එක. එහෙමයි.
ඊළඟට තව උපමාවකින් මේ පෙන්වා දෙනවා සන්නහස මේ බලවත් පුරුෂයෙක් මේ දිවාගට විසි කරන්න ගත්තු කෙළ පිඩ සැනකින් විසි කරලා දානවා වගේ විසි කරන්න ගත්තු කෙළ පිඩ ආයේ ගිලින්නේ නැහෙනි සැනකින් විසි කරලා දානවා ඊටාම පහසුවෙන් මේ එකතු කරගත්තු මේ කෙළ පිඩ විසි කරලා දානවා සැනේ අන්න ඒ වගේ මේ මනුස්සයන්ගේ ජීවිතයත් ඒ මේකෝ බ්‍රහ්මණ කෙළ පින්දුපමන් ජීවිතම් මනුස්සාන මේ දිවාකට ගත්තු මේ බලවත් පුරුෂයෙක් දිවාකට ගත්තු කෙළපිඩ ශණකින් මේ ශණයකින් විසි කරලා දානවා වගේ මේ ජීවිතයත් විසි වෙලා යනවා අවශ්‍ය ආවස ගෙවිලා යනවා මෙලවෙන් පරලොවට යන්න වෙනවා අන්න බුදුරජාන් වහන්සේ ඒ නිසා මේ කුසල් දහම් කරගන්න බඹසර වාසය කරන්න පින් දහම් රැස් කරගන්න මේ අරක සාසුන් වහන්සේ කියන්නේ උපන් සත්‍යයට නොමරී සිටීමක් නැහැ කියලා තමන්ගේ ශ්‍රාවකයන් හික්මෙවවා කියන ඒ කියන්නේ තනාග පිනිවිඳක් වගේ ඊට පස්සේ දිය වතුරේ දිය බුලක් වගේ දිය ඇඳපු ඉරක් වගේ ඊළඟට ගලා හැලෙන දේ දහරක නැවැත්මක් නැහැ වගේ වේගින් ගලන ගඟක් වගේ ගඟක් වගේ ආයෙත් ගෙවි යනවා ඊළඟට දැන් සවස අවසන් වශයෙන් සීපත් කළපු මාව දිවාකට ගත්තු කෙළපිඩ වහා බැහැර කරලා දානවා විසි කරන්නේද අපේ මේ ශරීරයත් බැහැර කරලා දානවා එහෙමයි කලීබරස්ස නික්කේබෝ කියලා කියනවනේ මරණය හඳුන්වන්නේ. එහෙමයි සන්න. ඊළඟට උපමාවකින් මේ ගැන අර්ග සාස්ෘණ වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පෙන්වා දෙනවා. මේ දවස් 30ෙම රත් වෙච්ච දහවල් කාලේ පුරාවට රත් වෙච්ච යකළු තැටියකට වතුර බින්දුවක් දාපු සැනින් ඒක වාෂ්ප වෙලා යනවා. වතුර බින්දුවක් මේ දැම්ම කියලාවත් හොයාගන්න බැරි වෙන වාෂ්ප වෙලා යනවා. අන්න ඒ වගේ කියනවා මේ ජීවිතය ශණින් වාස්ප වෙලා යනවා. එහෙමයි. ඔව් මෙතනදී කියන්නේ වතුර බින්දුවක් නෙමෙයි මාංශපේශියක් අර දවසක මස් කෑල්ලක් දැම්මම ඒක ශණකින් අතුරුදහන් වෙලා පිච්චිලා යනවා. අන්න ඒ වගේ මේ මනුස්සයන්ගේ ජීවිතයත් මේ පොඩි කාලයයි තියෙන්නේ. පරිත්තන් ලහුක. මේ න චිරක්ෂිතිකම් බොහෝ කල් පවතින්නේ නැහැ. බොහෝ දුක් විඳින්න තියෙනවා මේ කාලය තුළ බොහෝ පීඩාවලට මුහුණ දෙන්න තියෙනවා. මේක නුවණින් තේරුම් ගන්න. ඊළඟට කත්තබ්බං කුසලං කුසල් කරගන්න බබසර හැසිරෙන්න උපන් සත්‍යර නොමරී සිටීමක් නැහැ කියලා අරක සාස්ෘණ වහන්සේ පෙන්වා දෙනවා. එහෙමයි සන්නහසේ. ඊළඟට ඔව් හත්වෙනි උපමාව හැටියට පෙන්වා දෙනවා පෙන්වත් සාන්නහස. මේ හරියට බ්‍රාහ්මණේනි මේ ගව දෙනක් මරණයට නියම වෙච්ච ගවයේ ගව ඝාතකාගාරයට දක්කගෙන යද්දී ගව ඝාතකයෝ අඩියක් තියලා මේ අනිත් අඩියේ තියද්දි කියන්නේ අඩියක් උස්සලා ඉස්සරහට තියද්දි තමන්ගේ මරණයට තමයි අඩියෙන් අඩිය මේ ගව දෙන ලං වෙන්නේ. අන්න ඒ වගේ කියනවා මේ ජීවිතයත් මොහොතින් මොහොත අර ගව දෙන අඩියක් පාසා තමන්ගේ මරණයට ගහතකාගාරයට අඩියක් උස්සලා අඩියක් තියද්දි ලං වෙනවා වගේ මේ ජීවිතයත් බුදුරජාන් වහන්සේ වදාරනවා. ඒව මේවකෝ බ්‍රාහ්මණ ගාවි වජ්ජූපමං ජීවිතං මනුස්සාන අර වදීර නිමෙච්ච ගව දෙනෙකුට සමාන කරන්න පුළුවන් මේ ජීවිතයක් මරණයට මොහොතින් මොහොත මේ ජීවිතයේ සමීප වෙන්නේ. එහෙමයි. ශනේන් සනේ. ඉතින් අර උපන් සත්‍යයේ ආවසේ බුදුරජාන් වහන්සේ අර අපි කලින් වැඩසටහනකදී සිහිපත් කළා අර දුනු වායු හතර දෙනෙක් හතර දිසාවට විදින ඊතල බිමට වැටෙන නොදිය පුරුෂයෙක් අරන් එනවා කිව්වා. එයාට වේගයෙන් දුවන්න පුළුවන් කෙනෙක්. එයාගේ වේගයට වැඩිම වේගයක් තියෙනවා කිව්වා හිරු සඳුට. එහෙමයි. හිරු සඳුට වඩා වැඩි වේගයක් තියෙනවා කිව්වා හිරු සඳුට අධිග්‍රහිත පෙරටුව ගමන් කරන දෙවරුන්. ඊට වඩා ශණේකින් මේ උපන් සත්‍යයේ ආවිස ගෙවිල යනවා කිව්වා නේසන්. එහෙමයි. ඉතින් මේ විදිහට මේ උපමාවේදී අවසරය සවන්වන්ස කියවෙන්නේ ඒ තවත් ටිකක් තනාග පිනිමිඳක් වහා නැසියන්නේද? ඒ වගේම දීබුගලක් වහා නැසියන්නේද? දී ඇනීර වහම කියන්නේද? වේගින් ගලන ගඟක් ගවේගය ඒ වගේම අර මස් පිඩුව දෙවිල යනවා මේ ඉක්මනට යකඩ කටාරමක් රත්තුම යකඩ කටාරමක අවසාන වශයෙන් කියුනේ ගවගතගාරට ගෙන යන ගව දෙන අඩියෙන් අඩිය මරණයට වදයට ලඟිනා වගේ ආවිෂයමයි උපන් සත්‍යය කිවිල යන්නේ. එහෙමයි. ඉතින් මේ කරුණු පෙන්නලා දීලා අරක සාස්ෘණ වහන්සේ කරන අනුශාසනාව තමයි ඕ මේ
කුසල් කරගන්න බඹසර හැසෙන්න උපන් සත්‍යර නොමරී සිටීම නැහැ කියලා. ඒතරේ අර අතීත විස්තරයක් වගේ. අතීත විස්තර. හැබැයි මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අරක සාසුන් වහන්සේ මේ අනුශාසනාව කරන්නේ මේ මේ වගේ කාලයක කියනවා. හේ. මිනිස්යන් ගාවසේ කාලේ 60,000ක් කියනවා. එහෙමයි. ආයු ප්‍රමාණය. ඒ කාලේ මේ අවුරුදු 500දී තමයි කුමාරිකාවන් විවාහයට පතිකුලයට යන්නේ කියනවා. ඒ කාලේ මේ මිනිස්යන්ට ආබාධ 6යි තිබ්බ කියනවා. ඒ ආබාධත් සාන්නහස සීතල උණුසුම බඩගින්න පිපාසය වැසිකිලි කිරීම කැසිකිලි කිරීම මූත්‍රා කිරීම වැසිකිලි කිරීම කියන ආබාධ 6 විතරයි කියන්නේ. ලෙඩ රෝග 6යි. 6යි තිබි මිනිස්යන්ගේ ආවස අවුරුදු 60,000ක් වෙච්ච කාලයක කාන්තාවන් විවාහයකට යනවා කියන්නේ අවුරුදු 500. උරෙච්චර දීර්ඝ ආවස තියෙද්දි ඒවන් චිරත් දීඝායුකේසු මිනිස්සෙසු ඒවන් චිරට්ඨිතිකේසු මෙච්චර දීර්ඝායුෂ දීපු මිනිස්යන්ගේ ඉන්න කාලෙක ඊළඟට අල්පාබාධ ඇතුව හිටපු මිනිස්යන් ඉන්න කාලෙක තමයි අරක සාසුන් වහන්සේ ඕ අපකම් බ්‍රාහ්මණ ජීවිතා මිනිස්සාන බ්‍රාහ්මණෙනි මේ ජීවිතය අල්පයි ස්වල්පයි තියෙන්නේ ඊටාම කෙටි කාලයයි තියෙන්නේ බොහෝ දුක් විඳින්න වෙනවා බොහෝ පීඩා තියෙනවා මේක නෝනින් තේරුම් ගන්න කුසල් කරගන්න කත්තබ්බං කුසල චරිතබ්බං බ්‍රහ්මචර්යයන් බ්‍රහ්මචර්යාව හැසිරෙන්න උපන් සත්‍යයට නොමරී සිටීමක් නැහැ කියන මේ අනුශාසනාව කළා කියන්නේ අර අර වගේ දීර්ඝාෂ තියෙන කාලෙක දීර්ඝාෂ තියෙන කාලෙක එහෙමයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනෝ හරියට මහණෙනි ඔය අරක සාසුන් වහන්සේගේ අනුශාසනාව එහෙමයි හරියටම කියනවනම් කියන්න තියෙන්නේ මේ කාලේ කියනවා මොකද මේ වර්තමාන කාලේ ඔව් වර්තමාන කාලේ කියනවා මොකද ඒතරහිකෝ භික්කවේයෝ චිරං ජීවති මේ කාලේ වැඩිමනක් වුණොත් වැඩියම කෙනෙක් ජීවත් වෙයි කියන අවුරුදු 100ක් හරියට පොඩ්ඩක් වැඩියෙන් හරිනේ මේ කාලේ ජීවත් වෙන්නේ අවුරුදු 60,000ක් මේ කාලේ ජීවත් වෙන්නේ නැහැ එතකොට මේ කාලේ තමයි මේ අරක සාසුන් වහන්සේ මිනිස්යන්ගේ ආයුෂ ස්වල්පයක් කෙටි කාලයයි තියෙන්නේ ඉක්මනට නැසිලා යනවා කුසල් දහම් කරගන්න බඹසර හැසිරෙන්න උපන් සත්‍යයන් නොමරී සිටීමක් නැහැ කියන අනුශාසනාව මේ කාලේ කරන්න තියෙන කියන. එහෙමයි. ඉතින් අවසානට හරි ලස්සන කාරණාවකින් බුදුරජාන් වහන්සේ මේක හේතු ගන්නවා. තවදුරටත් මේ ජීවිතයේ තියෙන කෙටි බව පෙන්වන ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සෙ මේ ඍතු 300යි ජීවත් වෙන්නේ කියන. 300යි. ඍතු 300ක් ජීවත් වෙනවා කියන අවුරුදු 100ක් ආවස ගත කරන මිනිස්සෙක් ගත්තොත් දැන් හැම දිනකටම අවුරුදු 100කුත් ආවස නැහැ. අවුරුදු 100ක් තියෙන කෙනෙක් ගත්තාම ඍතු 300යි. හේමන්ත ගිම්හාන වස්සාන වශයෙන් ඍතු තියෙනවනේ. ඒවා ඔක්කොම 300යි ජීවත් වෙන්නේ කියලා. ඒවා බුදුරජාන් වහන්සේ බෙදා දක්වනවා හේමන්ත ඍතුවේකින් 100යි එයා ඉන්නේ. 300යි වස්සාන ඍතු 100යි ගිම්හාන ඍතු පායන කාලයේ ඍතු 100යි. සීත කාලයේ ඍතු 100යි. වැස්ස කාලයේ ඍතු 100යි පායන කාලයේ ඍතු 100යි වශයෙන්. ඒ කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක්ගේ ඍතු වලින් ඒ කොටස කියන්නේ. ඔව් කොටස කියන්නේ. එහෙමයි. ඊළඟට එයා මාස වලින් ගත්තාම මාස අවුරුද්දකට 12යිනේ. මාස වලින් 12ව 100ක් කියනවා. ඍතු 300ක් ජීවත් වෙන කෙනෙක් මාස වලින් ගත්තාම උතු සතාන ජීවන්තෝ ද්වාදසේව මාස සතාන ජීවති. ඍතු 100ක් ජීවත් වෙන කෙනෙක් මාස 12ව 100ක් ජීවත් වෙන්නේ. කියන්නේ ඒක වැඩි කරන්න එපා 12යි. එහෙමයි. එතකොට ඒක 400ක් එකකින් මාස හේමන්ත මාස සීත ඍතුවේ මාස කියනවා. ඒකට 400ක් වැසි කාලයේ මාස කියනවා. 400ක් පායන කාලයේ මාස කියනවා. එතකොට ඒක අඩමස් වලට බෙදුවොත් ඒක ආයි දෙකින් වැඩි වෙනවා. මාසේ අඩ මාස වලට බුදුරජාන් වහන්සේ පෙන්නලා දෙනවා. අඩ මාස ගත්තාම 400 මේ හේමන්ත මාස 400යි කිව්වම අඩ මාස නම් 800යි. ඒක දෙකෙන් වැඩි වෙනවනේ. එහෙමයි. වැසි කාලේ මාස 800යි. ඊට පස්සේ පායන කාලේ මාස 800යි. ඉතින් බුදුරජාන් වහන්සේ ඊට පස්සේ රාත්‍රී ගානත් පෙන්නලා දෙනවා. අවුරුදු 100ක අවශ්‍ය තියෙන කෙනෙක්ගේ ජීවත් වෙන රාත්‍රී. එහෙමයි සන. එයා ඔක්කොම රාත්‍රී ජීවත් වෙනවා කියනවා. හේමන්ත රාත්‍රී ඒක වැඩි කරන්න ඕනේ දවස් 14කින් අඩ මාසයකට දවස් 72ක් නේ ඒක වැඩි කළාම හේමන්ත රාත්‍රී එතන එනවා ද්වාදස රාත්‍රී සහස්සාවෝ ඒකෙන් 12000ක්
හේමන්ත රාත්‍රි කියනවා. දොළොස්දාහක් වැසි කාලි රාත්‍රි කියනවා. ඊළඟට පායන කාලි රාත්‍රි දොළොස්දාහක් කියනවා. රාත්‍රී 12000 ගන්න එයා ඔක්කොම රාත්‍රී ගත කරනවා 36000. චත්තින් සංකෝපන භික්කවේ රාත්‍රී සහස්සානි එයා ජීවත් වෙනවා 36000. එයා එතකොට දවස් ගත්තාම රාත්‍රී කියලා කියන්නේ ගත කරන දවස් අවුරුදු 100 පුරාවට. එහෙමයි. එතකොට 36000ක්. එතකොට එයා ඒ දවස් 36000 තුල බත්වේල් දෙක ගානේ සාමාන්‍යයෙන් ගත්තොත් ගන්න බත්වේල් ගානත් බුදුරයන් වහන්සේ දේශනා කරනවා 72000. ඒක දෙකෙන් වැඩි කරන්නේ 36000. එහෙමයි. 72000ක් බත් වේල් ගන්නවා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ගිම්හානේ බත් වේල් වලින් බුදුරජාණන් වහන්සේ 24000ක් කියනවා. ඊට පස්සේ ඉපායන කාලේ වැස්ස කාලේ 24000ක් සීත කාලේ 24000ක් කියනවා. ඉතින් ඔය බත් වේල් ඔය ඔක්කොම ඇතුළත් උනේ බත් කන්න නැති කාලත් අන්තරාය හැර කියනවා. කිරිබොන කාලේ බත් ගන්න නැහැ කියන්නේ. ඊට පස්සේ මේක තියෙනවා දුකටපත් වුණාම කෙනෙක් බත් කන්නේ නැහැ. කේන්ති ගියාම කෙනෙක් බත් කන්නේ නැහැ. ඊට පස්සේ උපෝසත දවසටත් බත් කන්නේ නැහැ. තමන්ට අලාභයක් වුණාම බත් කන්නේ නැහැ. මේවා ඇරලා තමයි අර අවුරුදු 100ක් ජීවත් වෙන කෙනා ගන්න බත් වේල් ගන්න 70000ක් කියලා බුදුරජාන් වහන්සේ ගණන් ප්‍රකාශ කළේ. ඉතින් පින්නෝ ස්වාමීන් වහන්සේ මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ ගණන මතක් කරලා පදාරනවා. ඒ කියන්නේ මේ ජීවිතේ ස්වල්ප කාලයක් තියෙන කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ. මහණනි මම අවුරුදු 100 ජීවත් වෙන අයගේ ආයුෂත් ඔබට ප්‍රකාශ කළා. ඊට පස්සේ ඍතු ගානත් එයා ඉන්න ප්‍රකාශ කළා. ඊට පස්සේ ඔබට මාස ගානත් ප්‍රකාශ කළා. අඩමස් ගානත් ප්‍රකාශ කළා. රාත්‍රී ගානත් ප්‍රකාශ කළා. එහෙමයි. කන බත් වේල් ගානත් මම ඔබට කිව්වා. එහෙමයි. ඒ වගේම බත් ගන්න තියෙන බත් වේල් වල තියෙන අන්තරායත් මම ඔබට දේශනා කළා. ඒ අවසාන වශයෙන් බුදුරජාන් වහන්සේ වදාරනවා, මහණෙනි සාසුරුන් වහන්සේ නමක් අනුකම්පාවෙන් තමන්ගේ ශ්‍රාවකයන්ට යම් අනුශාසනාවක් කළ යුතුද? ඒ අනුශාසනාව මම ඔබට කරලා තියෙන කරුණාවේ. මහණෙනි මේ රුක් සෙවණ තියෙනවා, හිස් තැන් තියෙනවා, හුදෙකලා තැන් තියෙනවා, ජහිත භික්කවේ. මහණෙනි භවනා කරන්න ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන අය වෙන්න එපා. අයං වූ අම්හාකං අනුශාසනේති. මේ ඔබලාට අපෙන් කරන අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පින්නසානස පෙන්වලා දෙනවා. එහෙමයි සනස. ඉතින් භාගතුන් වහන්සේ මේ විදිහට මේ ආවිෂ ගිවිමේ ගිවි යාම ගැන ඒ අරක සූත්‍රයේදී අතීත අරක සාසරණ වහන්සේ රබයා එය කලාවාදී සිහිපත් කළේ. ඉතින් සනස සිහිපත් වෙනවා භාගතුන් වහන්සේ ළඟට ඇවිල්ලා දෙවි කෙනෙක් කියනවා, මේ කාලය වේගයෙන් නික්ම යනවා. රැය පහන් වෙන්නේ ජීවිතේ ගෙවාගෙන. ඉතින් මේ එක කරුණින් කරන ගැළපෙන ආකාරය පින්නසයන් ජීවත් වෙන්න තියෙන කාලේ ටිකින් ටික අහිමි වෙනවා. මරණයේ අභියස තියෙන ඔය බිය දකින්න කෙනා සැප සැලසෙන පින්කම් තමයි කරන්න ඕන කියලා දෙකෙනෙක් කියනවා. එහෙමයි. ඒතර භාගතුන් වහන්සේ දෙවියට කියනවා ඒ විදිහටම මේ කාලය වේගයෙන් ගිවිලා යනවා. රැය පහන් වෙන්නේ ජීවිතේ ගෙවාගෙන. ජීවත් වෙන්න තියෙන කාලේ ටිකින් ටික අහිමි වෙනවා. මරණය අභීෂය තියෙන බිය දකින්න කෙනා දෙවි කෙනා කියවේ පින්කම් කරන්න කියලානේ. භාගතුන් වහන්සේ සම්බුදු භාගතුන් වහන්සේ දේශනා කරන්නේ එයාමා නිවන්සුව ලබනු කැමැත්තෙන් ලෝකාමිසය අතහරින්න කියලා. ඉතින් ඒ නිසා පින්නස්සවහන්ස ස්වාමීන් වහන්සේ අපට හෙලිපෙලි කළ දුන්න අයරින්ම අරක සූත්‍රයේ තියෙන අයරින්ම අමාමා නිවන්සුව ලබනු කැමැත්තෙන් ලෝකාමිසය අතහරිමින් මේ මරණය සිහිපත් කරගෙන සතර සම්‍යප්පදාන විරියට පැමිණිලා දෙවියන්ට මිනිසුන්ට මේ සම්බුදු බණ පද අහන සාකච්ඡා කරන හැම දිනාටම ඒකාන්තයෙන් නිවන් මඟ සම්පූර්ණ කර ගැනීම පිණිසම මේ උතුම් සම්බුදු බණ පද අප හැම දිනාටම උපකාර වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අත්තසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.